Hi, හැමෝටම සුබ දවසක්. ඉතින් Sachi's vlog channel එකට ඔයගොල්ලන්ව ටික කාලයකට පස්සේ ආදරෙන් පිළිගන්නවා. ඉතින් vlogs ටිකක් කරන්න බැරි වුණා. පොඩි පොඩි හේතු නිසා. එද්දන් මරි සනීපයි. ඉතින් ඒ වගේම දැන් මට ආයෙත් vlog කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මේ ඔයගලන්ට පෙන්නන්නේ ටිකක් පරණ vlog එකක්. ඇත්තටම අපි ගිය මාසේ කියන්නේ අප්‍රේල් වල ලංකාවට ගියා. ඉතින් ලංකාවට යද්දි කරපු vlog එක තමයි දැන් ඔයාලට අරගෙන එන්නේ. මේ ආයතන පෙන්නේ Melbourne Airport එක. අපි ලංකාවට යන ගමන plan කරන්නේ November වල. ඉතින් ඒක නිසා අපි November වල tickets book කරා. එහිම කලින් tickets book කරාම තියෙන වාසිය තමයි ඔයාලට සාපේක්ෂව අඩු ගානකට tickets book කරගන්න පුළුවන්. ඇත්තටම අපිට ගියේ $3,300ක් වගේ අපි තුන් දෙනාටම. ඔව් ඔයාලට මේ පෙන්නේ මොනවාද ට්‍රොලි ගන්න තියෙන machine එක. මෙහි $4ක් pay කරන්න ඕනේ. coins අරන් ආව නම් ඇත්තටම ලේසියි මෙතන. එතකොට මේ විදිහේ ට්‍රොලි එකක් එතනින් pay කරලා ගන්න ඕනේ. ඉතින් එහෙම අරගෙන ඔයාගේ luggages ටිකක් දාගෙන දැන් අපි යන්නේ මේ luggages බාර දෙන්න තියෙන counter එකට. දැන් check-in counter එක open වෙලා තියෙන. ඉතින් අපිට luggages ටික බාර දෙන්න පුළුවන් counter එකට ගියාට පස්සේ. ඉතින් හැම airlines එකකටම separate counters තියෙනවා. මේ තියෙන්නේ Sri Lankan Airlines counter එක. Hi, I think me inne api luggages bahara denna gaman. Me inne api crew ekak. Den okkoma luggages bahara deela api yanne departure ekata pattaṭa. Eka yanne ape gate ekak hoyagena. I think me dewal hoyaganna ekak amaruwak naha Melbourne airport ekige. Mokada hondata instructions deela thiyenawa hama tanama. Ite eka nisa dannathi kenek first time Melbourne airport ekata awat හරිම පහසුවෙන් මේ දේවල් හොයාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පහසු වෙන විදිහට තමයි එයාපෝට් එකේ හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. වගේම කිසිම කරදරයක් කිසිම තැනකදී අපිට උනේ නැහැ. ඉතින් හරිම පහසුවෙන් හැම process එකම smoothly සිද්ධ වුණා. ඉතින් මේ first අපිට first time තමයි Melbourne airport එකෙන් අපි යන එළියට යන. ඉතින් ඒක නිසා මේක අපිටත් first time experience එකක්. දැන් අපි එයාපෝට් එකේ ගේට් එකට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ අපිට ෆ්ලයිට් එකට කෝල් කරන එක. ආයෙත් පේනවානේ මේ දැන් අපේ යන්නේන ෆ්ලයිට් එක තමයි ශ්‍රී ලංකන් එයාලයින් එක ලෑස්ති වෙනවා. ඉතින් ෆ්ලයිට් එකට කෝල් කරන එකන් අපි මෙතන වාඩි වෙලා ඉන්න ඕනේ. දැන් අපි ලංකාවට ලෑස්ති වෙලා ඉන්නේ. ෆ්ලයිට් එක කරන්නේ කොහොමද කියලා. දැන් අපි මේ ෆ්ලයිට් එකට යන ගමන් මේ ඔයාලට පේන අපි ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පෝ බඩු වර්ගයක්. ඉතින් ඔයාලට ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න පුළුවන්. ඒකත් ඔයාලා දන්නවනේ. ඉතින් ඒ දේවල් ෆ්ලයිට් එකේ අරගෙන යන්න පුළුවන්. ඊවන් ඩ්‍රින්ක්ස් උනත් අරයි යන්න පුළුවන් ෆ්ලයිට් එකේ. Say are you born? Okay, say are you born? අපි ටිකට් බුක් කරන දවසේම තමයි සීට් එකත් බුක් කළේ. එතකොට තිබුණු අවේලබල් සීට්ස් වලින් තමයි බුක් කරේ. අතරම අපිට ටිකක් පිටිපස්සේ සීට් එකක් තමයි ලැබුණේ. මම හිතන්නේ 56 වගේ. ඒනවට මම රෙකමෙන්ඩ් කරනවා පුළුවන් තරම් ඉස්සරහින් යනවා නම් හොඳයි කියලා. මොකද පිටිපස්සේ අදි පොඩ්ඩක් ගැස් වෙනවා වගේ දැනෙනවා වැඩි. ඒක අපිට දැනුණා මේ සැරේ යනකොට. ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරපු ගමන්ම අකේන්ට නම් ලැබෙන ෆ්‍රුට් ජූස් එකක්. මොකද ඒක පොඩි ළමයින් ඉන්න අයට විශේෂයෙන් ලැබෙන එකක්. ඉතින් මේ අකේන් ලෑස්ති වෙලා ඉන්නේ යාගේ මූවීස් බලන්න. ඇත්තටම ෆෝචුනේට්ලි අපේ ඔක්කොම වැඩ කරાવીත් මොනවාද ටීවීස්. ඉතින් ඒක නිසා ටීවීස් හෙඩ්ෆෝන්ස් වැඩ කරපු නිසා පැය 10 මැනේජ් කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් මේ අකේන්ට නිින්ද ගියා වැඩි වෙලාවක් යන්න කලින්. ඒ වගේම අපිට මීල්ස් ගැන කතා කරොත් මේක පැය 10ක ෆ්ලයිට් එකක් නිසා අපිට මේන් මීල්ස් දෙකක් ලැබුණා. මේ පේන්නේ නම් කිඩ්ස් මීල් එක. ඉතින් බබාලා ඉන්න අයට පුළුවන් ඒක ටිකට් එක බුක් කරන වෙලාවෙදිම මීල්ස් සිලෙක්ට් කරන්න බේබි මීල් එකක් ඕනේ කියලා. ඉතින් අනිත් අයට අපිට අවශ්‍ය විදියට අපිට වෙජිටේරියන් ඕන නම් වෙජිටේරියන්, එහෙම නැත්නම් චිකන්ද ෆිෂ්ද කියලා ඔප්ෂන්ස් තියෙනවා. ඒ ඔප්ෂන්ස් එයාලා අපිට දෙන ඔප්ෂන් එකෙන් අපිට ඕන තියෙන ඔප්ෂන්ස් ඒ වෙලාවේ තෝරගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඇත්තටම මාරම රසයි කෑම ගැන ඇත්තටම අපි ෆුල් සැටිස්. මොකද මේ දවස්වල ශ්‍රී ලංකන් එයාලයින්ස් ගැන එක එක බෑඩ් කමෙන්ට්ස් ගියත් අපිට එදා ලැබුණ ශ්‍රී ලංකන් එයාලයින් එක්ස්පීරියන්ස් එක ඇත්තටම හොඳටම හොඳයි. මොකද අපේ ලෑන්ඩින් ටයිම් එක හරියටම තිබ්බයි කියන හරියටම අපේ තිබුණු වෙලාවටම අපි ලෑන්ඩ් කරා. ඉතින් දැන් මේ වෙනකොට අපේ වේදාවේදී අපි ලංකාවට ලං වෙලා හිටියේ. ඉතින්
ලංකාවට එන්ට වෙන්නෙම හම්බන්තොටින්. ඉතින් අපිට හිතුණා මෙතනින්ම බැහැ ගන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද අපි හම්බන්තොට ඉඳන් කොළඹ වලට ගිහිල්ලා මේ යන දොර ආය ආපස්සට වාහනයකින් එන්න ඕනේ. ඉතින් දැන් අපි ලංකාවට ලෑන්ඩ් කළා. ඇත්තනම මේ ලංකාවට එන ගමන ගැන කවුරුත්ම දන්නේ නැහැ ලංකාවේ. අපේ අක්කයි කෙනෙකුයි අයිය කෙනෙකුයි ඇරෙන්න මගේ හස්බන්ඩ්ගේ. මොකද අපිට ඕනුනා, විශේෂ මට ඕනුනා අපේ ආච්චිව සර්ප්‍රයිස් කරන්න. ඉතින් ඒක නිසා මම කාටවත් කිව්වේ නැහැ අපි ලංකාවට එනවා කියලා. ඉතින් ඇත්තටම මේ ලංකාව යන ගමනේ වැදගත්ම හේතුව තමයි අවුරුදු ගානකට පස්සේ තමයි අපි අවුරුද්දට ලංකාවේ ඉන්නේ. ඉතින් මට ඕනුනා මේ අවුරුද්දේ මගේ ආච්චි එක්ක අවුරුද්දට ඉන්න ඕනේ කියලා. ඒක නිසා තමයි එයාටත් නොකියම මේ ගමන ආවේ. ලංකාවේ ආපෝච්චකට එනවා නම් අමතක කරන්න එපා පෑනක් අරගෙන එන්න. ඉතින් මං හිතල මේ පෑන දාගත්තේ මේ ෆෝම් එක ෆිල් කරන්න වෙන බව දන්න නිසා. ඉතින් මට හිතෙන්නේ නම් මේක අන්තරම අවශ්‍ය නැති වැඩක්. මේකේ තියෙන ඔක්කොම ඉන්ෆර්මේෂන් ඩිජිටලයිස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොලයක් පුරවන එක තේරුමක් නැහැ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ, ප්‍රොසෙස් එක අපිට ෆලෝ කරන්න වෙනවනේ. ඉතින් ඒක නිසා පෑනක් අරගෙන එන්න. ඉතින් ඒක ටික ඩොකියුමෙන්ට්ස් ටික ඔයාලට ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දීලා පාස්පෝර්ට් ක්ලියර් කරාට පස්සේ යන්න පුළුවන් ලගේජස් එකතු කරගන්න. මේ පේන ඩිජිටල් ස්ක්‍රීන් එකේ වැටෙනවා මොන තැනටද අපි යන්න ඕනේ කියලා අපේ ලගේජස් ක්ලියර් කරගන්න. ඒක ඒකක ෆ්ලයිට්ස් වලට වෙන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ අදාළ නම්බර් එක බලලා ඒ නම්බර් එක තියෙන පැත්තට ගිහිල්ලා බලන් හිටියම අපිට බලන් පුළුවන් බෙල්ට් එකේ අපි බෑග්ස් එනවද කියලා. එතකොට බෑග්ස් ටික එක කලෙක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන පෝටර්ස්ලා ඉන්නවා හෙල්ප් කරන්න. ඉතින් එහෙම තමන්ට තනියම බැරි නම් ඒ වගේ පෝටර් කෙනෙක්ට කියලා හෙල්ප් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ගාණක් ගෙවන්න ඕනේ හැම පීස් එකකටම. ඉතින් එහෙම නැත්නම් තමන්ටම පුළුවන් තමන්ගේ ලගේජස් ටික කලෙක් කරගන්න. ඉතින් අපි ලගේජස් ඔක්කොම ටික කලෙක් කරගෙන දැන් මේ අවිල්ලා ඉන්නේ එළියට. ඉතින් අපිව ගන්න මං කිව්වේ ලංකාවේ දෙන්නයි අපි එන බව දන්නේ කියලා. ඒ දෙන්න ඇවිල්ලා ඉන්නවා, මේ ලක්ෂ්මී අක්කායි නිරෝෂන් අයියායි. ඉතින් ඒගොල්ලෝ තිස්සම ආරාමේ දැන් තමයි. ඉතින් අපි එක අපිව ගන්න මෙහෙට ඇවිත් ඉන්නේ. ඉතින් ලක්ෂ්මී අක්කා නිරෝෂන් අයියා ගොඩක් ආසාවෙන් හිටියා අපි එනකන්, විශේෂයෙන්ම අක්කේන් බබාව බලන්න. ඉතින් ඇත්තටම නිරෝෂන් අයියවයි ලක්ෂ්මී අක්කවයිත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ අපි වෙනුවෙන් ගොඩක් වද වුණා, කරදර වුණා. ඉතින් අපි අපිට ගොඩක් හොඳට සැලකුවා ලංකාව ඉන්න ටිකේ මේ වගේ මේ නැතත් අපි ගැන හොයලා බලනවා මෙහෙ ඉන්න කොටත්. ඉතින් මේ වෙලාවේ දෙන්නවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ අනගමන් අපි මනාද අපිට දැන් ලේසියම තිස්සම හරාමට යන්න පුළුවන් පැය තුනක් වගේ කාලයක් ඇතුළත. මේ ඒ අතරේ අපි සේවා පියස්ස ළඟ නතර කරා. ඉතින් මේ හයිවේ එක තියෙන එකත් ඇත්තටම ලොකු වටිනකමක්. මොකද දැන් මත්තලටම හයිවේ එක තියෙන නිසා අපිට තිස්සට යන එක පැය තුනක කෙටි ගමනක් වෙලා තියෙනවා. ඔන්න ඉතින් අපි තිස්සට ආවා. ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ ලස්සන ගම තිස්සම හරාමය. ඉතින් මම මේ ගමේ තමයි හැදෙන්න වැඩෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මොනවත් ගමට ආවහම මේ දේවල් දකින්නකොට දැනෙන හැඟීම කොහොමද කියන එක ඔයාලට කියන්න අවශ්‍ය නැහැ. ඒක ඇත්තටම ගංගර තමන්ගේ ගෙදරට ආවා වගේ කියන හැඟීම දැනෙනවා තමන්ගේ ගමට ආවට පස්සේ. තිස්සමහාරාමයට ඇවිත්ලා ඇති හැම කෙනෙක්ම වගේ. මොකද කතරගමට යනකොට ඔයාලට තිස්සමහාරාමය හම්බ වෙනවා. ඉතින් තිස්සමහාරාමය කියලා කියන්නේ ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන, ගොඩාක් දේවල් බලන්න තියෙන ලස්සන ගමක්. ඉතින් තාමත් තිස්සමහාරාමයට ඇවිල්ලා නැත්නම් ඉතින් මං ආරාධනා කරනවා එන්න අනිවාර්යෙන්ම. මොකද ඒක එච්චරටම ලස්සන ගමක්. ඉතින් මේ අනාතර වාරෙත් චෛත්‍ය දෙකක්ම පේනවා ඇත්තටම. මේ දෙබරාවින් නම් තිස්සමහාරාමයට යන පුංචි කිලෝමීටර් 4ක වගේ දුරක් ඇතුළත. මේ තියෙන්නේ යටාල රජ මහා විහාරය. ඉතින් ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. ඉතින් මේ හැම දෙයක්ම පහු කරගෙන අපි යන්නේ, මං අර කියපු සර්ප්‍රයිස් එක කරන්න. ඇත්තටම මේ අපි යන්නේ අපේ ආච්චිලගේ ගෙදරට. මං ඔයාලට කිව්වනේ අපේ ආච්චිත්‍යා කවුරුවත් දන්නේ නැහැ ඇත්තටම අපි ලංකාවට එනවා කියලා. ඉතින් මේ යන්නේ අපි අපේ ආච්චිව පුදුම කරන්න. ඔයාල බලනවා ඇතිනේ ඇයි ආච්චිම පුදුම කරන්න කියලා, ඇයි ආච්චි මෙතරම් විශේෂ කියලා. ඔව්, ආච්චි කියන්නේ මගේ ජීවිතයේ විශේෂම පුද්ගලයා. මොකද මට අවුරුදු 3ක්වත් වෙන්න නැතුව කාලෙක තමයි මගේ අම්මා මේ ලෝකෙ හැර යන්නේ. ඉතින් ඒ තමයි මගේ ආච්චිගේ දුව. ඉතින් එදායින් පස්සේ ආච්චිට දුව වෙන්නේ මටම, සහ මට මගේ අම්මා වෙන්නේ ආච්චි. ඉතින් ඒක නිසා
ඇයෝ මට ගොඩාක් වටිනවා. මොකද ඇය තමයි මගේ ජීවිතේ ඉපදුන දවස් දන් අද වෙනකම් මාත් එක්ක අඛණ්ඩවම හිටපු කෙනා. ඉතින් දැන් මේ ඉන්නේ ඇය. ආච්චි දන්නේ නැහැ ඇත්තට මේ වාහනේ මම ඉන්නවා කියලා. එයා ඉතින් බඩු වගයක් කියලා ඒව බලන්න තමයි මේ ඉන්නේ. අනිති ලංකාවට ගිහිලා අපි ළඟට ලෑස්ති කරලා තිබුණේ දානයක් දෙන්න ගෙදර හැමෝම එකතු කරගෙන. ඉතින් මේක ඇතරම ලෑස්ති වෙන්නේ මංජලයගේ ලොකු තාත්තගේ ගෙදර. ඉතින් අපිට ඕනන අයාලගේ ඥාති හැමෝම එකතු කරගෙන, අපේ ඥාතිත් එකතු කරගෙන, ඉතින් අපේ පවුල් වල නැතිවෙන අයව මතක් කරලා ඒගොල්ලන්ගේ වෙනුවෙන් දානයක් ලෑස්ති කරන්න ඕනේ කියලා. ඉතින් මේකත් අපි එන්නේ නැහැ, අපි සල්ලි යවනවා දානි ලෑස්ති කරන්න කියලා තමයි ලෑස්ති කරේ. ඉතින් ඒක නිසා ඒ අතර අපි එතනට ආපු හැම ළමයෙකුටම පවුලේ පොත් ලබා දෙනවා කියලා හිතුවා. ඉතින් ඒගොල්ලන්ගේට දෙන පොත් ටික තමයි මේ ලෑස්ති කරන්නේ. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ලංකාවට ගිහිල්ලා කරා. ඉතින් ඒ දේවල් තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතින් යතර ඉතින් මේ ඊළඟ දවසෙත් අපි පුංචි දෙයක් කරන්න හිතුවා. ඉතින් අපි ලෑස්ති කරගත්ත හාල් පැකට්ස් ටිකක් ඒ අපි දන්න පැත්තක, ඒ කියන්නේ ටික ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන පවුල් කිහිපයක් ඉන්න පැත්තකට ගිහිල්ලා මේ ටික බෙදලා එන්න කියලා. ඉතින් ඒ පැතිවලට ගියාම අපිට ජීවිතේ මොනවාද තියෙන ප්‍රශ්න කියලා හිතනවා. මොකද මේ මිනිස්සු උදේ නැගිට්ටාම හිතන්නේ කොහොමද අද කන්නේ කියන එක, සහ වතුර ටික හොයාගන්නේ කොහොමද, ලයිට් නැහැ, මේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික දේවල්වත් ජීවිතේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපි මෙහෙම ගිහිලා දෙයක් දුන්නාම පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් ඒ සතුට අපි එදා බෙදාගත්ත අයත් එක්ක. ඔන්න ඉතින් ඊළඟට අලුත් අවුරුදු දවස උදා වුණා. ලංකාවට එන්න ගමනේ ප්‍රධානම අරමුණුනේ මේ අවුරුද්ද මම මගේ ආච්චි එක්ක සමරනවා කියන එක. ඉතින් මං මුලින් කිව්වා වගේ ආච්චි කියන්නේ මගේ ජීවිතේ ගොඩාක් වැදගත් කෙනෙක්. ඉතින් මේ ගෙදර තමයි අපි හැදුනේ වැඩුනේ, කියන්නේ අපේ පුංචි කාලේ, අපේ ළමා කාලයේ ගෙවුනේ මෙහි. ඉතින් මොවුන් තමයි අපිව උස්මහත් කරන්න, ඒ වගේම අපිට අද අපි කොහේ හරි ඉන්නව නම් තැනක ඒ තැනට අරගෙන එන්න ඕන අවශ්‍ය අත්තිවාරම දැම්මේ මේ ගෙදර අය. ඉතින් ඒක නිසා මේ ඉන්නේ මගේ ආච්චි, ඒ වගේම මගේ මාමා, ඒ කියන්නේ මගේ අම්මගේ මල්ලි. ඉතින් එයාට ඉන්නේ එක සහෝදරයයි, ඒ තමයි මේ. ඉතින් එයාලා අපේ ජීවිතේ ගොඩාක් වැදගත් අය. ඉතින් ඔවුන් වෙනුවෙන් යමක් අද කරන්න ඕනි කියලා, ඔවුන්ව සතුට කරන්න ඕනි කියලා හිතුණු නිසා තමයි ඔවුන් එක මේ අවුරුද්ද සැමරුවේ. ඉතින් අවුරුදු සමරලා අපි එදා හවස ගියා කතරගම කිරිවෙහෙර වඳින්න. ඉතින් එදා කිරිවෙහෙරේ පෙරහැරකුත් සූදානම් කළ තිබෙන අලුත් අවුරුද්දට ඒක හැම අවුරුද්දෙම සිද්ධ වෙන දෙයක්. ඉතින් ලොකු පෙරහැරක් ගැද්දරම ඒකත් හොඳ අවස්ථාවක් වුණා අපිට. මොකද අකේන්ට පෙරහැරක් පෙන්වන්න ලැබෙනවා. මොකද ඒ අතර මං හිතන්නේ යාට පෙරහැරක් බලන්න අවස්ථාව ලැබුණ නැහැ. ආවා තිසමහාරාමය උසම තැන කියලා බලන්න පුළුවන් තැනකට. ඉතින් මේ තැනට කියන්නේ හොඳ හිත සිතුවෙලි මන්දිරය කියලා. මේක හොඳ හිත මුදලාලි කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා විසින් එතුමාගේ පෞද්ගලික ධනයේ නිදි කරපු තැනක්. ඉතින් ඇත්තරම මෙතන දහම් කටයුතු සිද්ධ වෙනවා.
මේ උඩටම තියෙන ලොකු බුදු පිළිමයක් මේක ඉතින් එතනට නැගලා අපිට පුළුවන් මේ මුළු තිස්ස මහාරාමයම බලා ගන්න. ඉතින් ඇත්තට මේ අවස්ථාව ලැබුණා මේ සැරේ ගිහාට පස්සේ. මොකද මට ආසාවක් තිබුණා මෙතනින් යන එනකොට කොහොමද මේක උඩට නැගලා තිස්ස මහාරාමයම පේන්නේ කියලා බලන්න. ඇත්තටම අපි මේ අප්‍රේල් අග දවසක තමයි මෙහෙම නැග්ගේ. ඉතින් එතකොට කුඹුරු වැඩ පටන් ගත්තා විතරයි. නැත්තම් මේ කුඹුරු පැහිලා තිබුණ නම් එක දිගට එක යායට කොළ පාටට ලස්සනට පෙනෙයි. ඉතින් මෙතනින් බැලුවාම තිස්ස මහාරාම රජමහා විහාරය, ඒ වගේම අටාල් රජමහා විහාරය, ඒ වගේම වැඩ සිටි කන්ද, ඉවීරවිල වැව, මේ හැමදේම එක යායට පේනවා. ඉතින් තිස්ස මහාරාම ලස්සන මෙතන ඉඳන් බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තිස්ස මහාරාමයට ආවොත් දැන් මිස් කරන්නම හොඳ නැති තැනක් තමයි ඩබල් ට්‍රී බයි හිල්ටන් කියන හොටෙල් එක. ඉතින් ඇත්තටම අපිට මෙතනට යන්න පුළුවන් වුණේ ඩිනර් වලට. හැබැයි අපිට දුක හිතුණා අපිට මේකට දවල් එන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද එච්චරටම ලස්සනම ලස්සන වියව එකක් තියෙන ලොකු හොටෙල් එකක් අක්කර ගානක විහිදිච්ච මන් දැකපු ලස්සනම පූල් එක තියෙනෙත් මේ හොටෙල් එකේ. ඉතින් අනිවාර්යෙන්ම තිස්ස මහාරාමයට එනවනම් මං හිතන්නේ ඩබල් ට්‍රී හිල්ටන් හොටෙල් එකටත් ඔයාලා ඇවිල්ලා යන්න. මොකද ඒක හොඳම එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒ වගේම මේකේ බොෆේ එකත් ලොකු සිලෙක්ෂන් එකක් තියෙන ඉන්දියන් කෝන එකක්, ඒ වගේම ලංකාවේ අයට ලංකාවේ විදියටත් කෑම තියෙන, ඒ වගේම කිඩ්ස් කෝන එකක් වෙනම තියෙන හොඳ සිලෙක්ෂන් එකක් තියෙන මෙනු එකකුත් තියෙනවා. ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා එදා ඩිනර් එක. ගමනේ මගේ බකට් ලිස්ට් එකේ තිබෙන තව දෙයක් තමයි ඇල්ලට යන එක. ඇත්තටම මේ වෙලාව මේ කාලේ ඇල්ල නුවර එළිය ඒ පැත්තට යන එක හොඳයි. මොකද ටිකක් රස්නේ කාලයක් තිබුණා. ඉතින් ටිකක් හරි සීතල පැත්තකට ගිය එක හොඳයි කියලා හිතුණා. ඉතින් මේ දැන් අපි ඇල්ලට යන ගමන් ඇල්ල හරහා ඇල්ලට යන අතරේ අපිට හම්බෙනවා මුලින්ම රාවණා ඇල්ල. මොකද පැය දෙකක් වගේ කාලෙකින් අපිට ඉඳන් එන්න පුළුවන් තිස්ස ඉඳලා. මේ ආලේ පේන්නේ රාවණා ඇල්ල. මං හිතන්නේ වතුර ටිකක් අඩුයි මේ දවස්වල. ඊළඟට අපි ඇල්ලට ගියා. ඇල්ලේ අපිට යන්න ඕන කම තිබුණේ ෆ්ලයින් රාවණා මෙගා ස්ලිප් ලයින් කියන මේ අලුතෙන් හදපු පැත්තට. එතනට ඇත්තටම මේ වාහනයකින් යන්න බෑ. ඉතින් ඒක නිසා එතන වෙනම ත්‍රී වීලර්ස් ටුක් ටුක්ස් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඔයාට ඒකට වෙනමට දැන් ගණන් මතක නැහැ. ඔයාලා 800ක්ද මන්දා ඒ වගේ ගණන් ගෙවලා යන්න පුළුවන් එතනටම. ඊට පස්සේ එතනටම කියන්නේ අර කොටසක් කොහොමත් පයින් යන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එතන තියෙන ඔන්චිලාවක්. ඉතින් මේ ඔන්චිලාව පදින්න පුළුවන්. ඇතරම අපි එක ට්‍රයි කරේ නැහැ. හැබැයි අපි එක බලාගෙන හිටියා යා පදින හැටි. ඉතින් මේ සිප් ලයින් එක ළඟම අලුතෙන් හදලා තියෙනවා හොටෙල් එකක්. ඉතින් මේකට කියන්නේ රාවණා පූල් ක්ලබ් කියලා. ඉතින් මෙතන පැකේජස් තියෙනවා. කැමති නම් පැකේජ් එකක් ගන්න පුළුවන්. හතර දෙනෙක්ගේ පැකේජස් තියෙනවා. මං හිතන්නේ 11,000 වගේ ගාණක් කිව්වේ. එතකොට එහෙම නැත්නම් ඒ අපිට ඕනේ කෑම තෝරගෙන කාලා එකට වෙනම පේ කරලා යන්නත් පුළුවන්. ඒ වගේම පූල් එකට ලැබෙන පැකේජ් එකේ තියෙනවා පූල් එන්ට්‍රන්ස් එක, ඒ වගේම ෆුඩ් ගන්න පුළුවන් ලිමිටඩ් ප්‍රයිස් එකකට. ඉතින් ඒ දේවල් අර පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් අපි ඇත්තටම පොඩි වෙලාවකට තමයි මෙතනට ආවේ. අපි ලන්ච් ගන්න විතරයි. ඒක නිසා අපි මෙතන ඉඳන් ලන්ච් අරගෙන ගියා. ඉතින් ඇත්තටම මෙතනදී මාර ලස් මෙතනින් බැලුවම හරිම ලස්සනට පේනවා වියව් එක. ඉතින් මෙතනත් හයිලි රෙකමෙන්ඩඩ්. ඉතින් කෙනෙක්ට එනවා නම් මොකද හරිම ලස්සන තැනක්. ඊළඟට අපි ගියා 9 Arc බ්‍රිජ් එක බලන්න. ඉතින් ෆොටෝස් වලින් දැකලා තිබ්බට ඇස් දෙකෙන්ම මම 9 Arc බ්‍රිජ් එක දැක්කේ එදා. ඉතින් ඒකත් මගේ තිබුණු ලිස්ට් එකේ තිබුණු තැනක් යන්න ඕනේ කියලා.
ට්‍රේන් එක ඇත්තටම පරක්කුයි. නැත්නම් අපි බලන් හිටියා ට්‍රේන් එකත් එක්කම ෆොටෝස් ගන්න. ට්‍රේන් එක ගොඩක් එදා පරක්කු වෙච්ච දවසක්. ඉතින් එදාරෑ අපි නැවතුනේ ඇල්ලේ. මොකද අපි ඊළඟ දවස් බුක් කරලා තිබුණා බාදුල්ලෙන් කැන්ඩි යන ට්‍රේන් එක. ඉතින් මේක ෆස්ට් ක්ලාස් බුක් කරගන්න ටිකක් ඇත්තටම අමාරුයි. මාස් කරේ කලින් බුක් කරන්න ඕනේ. වගේම ඉතින් අය නිරෝෂ කියන්නේ නිරෝෂන් අයියා මං හිතන්නේ උදේ පාන්දර 3ට ගිහිල්ලා ස්ටේෂන් එකේ ඉඳලා තමයි ටිකට් එක බුක් කරගත්තේ. ඒත් බුක් කරගත්තට පාඩු නෑ. මොකද මේ ලස්සන ට්‍රේන් එකෙන් ගිහිල්ලා බලනවාරෙන්න බලන්න ක්‍රමයකොත් නැහැ. ඉතින් ඒක නිසා බදොළු ට්‍රේන් එකෙන් අපි මේ යන ගමන් නුවරට. ඒ යනකොට දෙපැත්තේ තියෙන ලස්සන කොච්චරද කියලා නම් ඒක ඇත්තටම මෙහෙම වීඩියෝ කරලා ඒ වීඩියෝ එකට ගන්න බෑ. මේ ඒක ඇස් දෙකෙන් බලන්න ඕනේ. ඒක ඇස් දෙකෙන් බලනකොට තමයි ඒකේ ලස්සන ගොඩක් පේන්නේ. සඳවත දෝ මාරුතුවේ ඔබේ ගත දෝ මාරුතුවේ සිතුවන්දෝ. ඉතින් පැය 10ක් විතර මේ ට්‍රේන් එකේ ඇවිල්ලා අපි මහනුවරට ආවා. ඉතින් කැන්ඩි වලට. ඉතින් අදරේ අපි කැන්ඩි ඉන්නා. හෙට උදේට අපි දලදා මාලිගාව වැදලා නැවතත් ඒ ට්‍රේන් එකෙන් අපි තිස්ස සෝරි බදුල්ල බලා යනවා. ඉතින් ඒක තමයි ප්ලෑන් එක. ඉතින් ගොඩක් ඒ ටික vlog කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි දලදා මාලිගාවට ගියා. උදේ පාන්දර ඒකත් ලොකු අත්දැකීමක්. මොකද පාන්දර පූජාවල සහභාගී වෙන්න පුළුවන් වුණා. ඉතින් ඔහොම තමයි ලංකාවේ ගමන සිද්ධ වුණේ. ඉතින් ඇතරම මං අසනීප වුණා. ඒක නිසා තවත් ගොඩක් දේවල් කරන්න හිටවා මිස් වුණා. හැබැයි ඉතින් පුළුවන් විදිහට එන්ජොයි කරලා දැන් අපි මේ මෙල්බන් යන ගමන්. ඉතින් එහෙම යන්න එයාපෝට් එකේ ඉන්නකොට අස කරන චරිතකුත් හම්බුණා. ස්ටෙෆන් සිරිවර්ධන. ඉතින් අයවත් ගොඩක් ලොග් එකට දැම්මා. ඉතින් මේ දැන් අපි ඉන්නේ මෙල්බන් වලා යන ෆ්ලයිට් එකේ. ඉතින් vlog එක ටිකක් දෙග්ගුණා. මට ඕනා ලංකාවට ගිහිල්ලා වෙච්ච හැමදේම එක vlog එකක දාලා ඉවර කරන්න. ඉතින් ඒක නිසා මම මේ vlog එක මෙහෙම විදිහට නතර කරනවා. ඉතින් සචිස් vlog බලාගෙන හිටපු හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තාමත් සචිස් vlog channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ vlog එකේ subscribers ලා 5000 පිරුණා ගේ සතිය. ඉතින් ඒකටත් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. එහෙනම් තවත් අලුත් මෙල්බන් vlog එකකින් නැවත හමු වෙනකන් ගිහින් එන්න. ආරෙට සුබ දවසක්.